අයිබෝවන් සුබදවසක් සියලු දෙනාටම කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් විශේෂ වැදගත් තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. දැන් නැති යාළුවන්ට ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, subscribe කරන්න, bell button all select කරන්න. දෙකටම support කරන්න. පළවෙනිින්ම කොයිට රටේ ඇතුළ apartment ඇතුළ check-in එකක් එනවද? දැන් සාමාන්‍යයෙන් ජිලී වුණත්, ක්‍රීතාන වුණත් දැන් ඒගොල්ලන් දැන් මේ දවස්වල මම දෙනවත් කරා, ඊයේ දෙනවත් කරා apartment ඇතුළට එනවද කියලා බොහෝ දෙනෙක් අහලා තිබුණා. දැන් මේ ප්‍රදේශවල වැටලීමක් සිදු කරද්දී මේකේ තියෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලගේ අපාර්ට්මන්ට් වල මොනවා හරි වැරද්දක්, මොනවා හරි නීති විරෝධී දේවල්, මද්රෝය ව්‍යාපාර නැත්තම් අපාර්ට්මන්ට් නිකන් ගොඩාක් කුණු විදියට තිබුණොත් අනිවාර්යෙන් ඇතුල් වෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා කුවේට් රටේ ඇතුළ. කුවේට් රටේ සමාජ මාධ්‍ය කණ්ඩායම, ප්‍රවෘත්ති කණ්ඩායම ඇතුල් වෙන්නට ඉඩ තියෙනවා. මෙන්න මේ තරුණයා හැමතැනම කොහේ වුණත් ඇතුල් වෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලා තමයි මාධ්‍ය කරන්නේ. මෙන්න මේ වීඩියෝ එක බලන්න. මෙයා සම්පූර්ණයෙන්ම ඇතුළටම යනවා. يبيلهم حملات ولا ريفرم في اقامه في اقامه ولا لا ماضي المناظر اللي موجوده في المهبوله شو تسولفون عن جليب؟ اي تطويق جليب؟ اي مخالفه في الجليب؟ صوتها فوق موجود. انا مو ضايقني شيء الا إن ما في أي حرمة للقانون نهائياً. بدون إقامة ويمشون هدك وأبد تدخل من شقة وتطلع من شقة. نو إقامة؟ شلون قاعدة هنا؟ مسكين؟ شنو الشغل؟ السلام. خدامة. خدامة الشغل؟ خدامة كذي لبس. ما شاء الله لبس. فيري كيوت. تلفون جديد بعد. عسل مال. سلام. How are you? Where are you from? Where are you from? Ethiopia? في إقامة؟ في إقامة. وين؟ بيت. ليش خوف؟ ما في خوف. في زوج؟ زوج بلاد. هني في فريند. بس فريند. زوج بلاد هني فريند. بعدين إذا في باتشا شنو نسوي؟ ودي. ها؟ ودي. باتشا وين ودي؟ بلاد ملانا. انت تجيب باتشا ودي بلاد؟ فرنت مال انت وين؟ مهبولة. داخل مهبولة، قطعة كم؟ قطعة واحد. كل يوم تروحي له؟ لا. كم مرة تروحي له؟ واحد شهر واحد مرة. انا استقل خدام بس انا اتلاشى. انت تشتغلين خدامة؟ اي انا وين خدامة؟ موجود من هناك انا خدامة داخل البيت مو داخل مهبولة. لا انا عشان تعبان شوية انا اقول يرتاح شوية. كم يوم انا ردي؟ قضيتنا اليوم مو قضية تفتيش أو تطويق منطقة، قضيتنا قضية تجارة إقامات أو بين قوسين تجارة في البشر، واللي ينتج عنها دعارة وجرائم قتل وحالات انتحار وعدم أمن وأمان. මෙන්න මේ වගේ ආයෙකින් තමයි ලොකු කරදරයක් තියෙන්නේ. කුවේට් ප්‍රවෘත්ති කණ්ඩායම තමයි මේ සියලු අපාර්ට්මන්ට් වලටම ඇතුළු වෙන්නේ. ඔයාලා දන්නවා ළඟදී මම ඊයේ දෙනවත් කරා ජිලිබ් ෂෝක් කයිතන් ප්‍රදේශයේ. දැන් මෙයා මහබූලා පෙන්නනවා. දැන් මෙයාලා මේ වගේ වීඩියෝ දාද්දි තමයි ලොකු ප්‍රශ්නයකට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම නීති විරෝධී වැඩවල් එහෙමත් නැත්නම් මතම් එකක් වගේ මේ සාමාන්‍ය මෙස් එකක් වගේ ආහාර හදන තැනක් නම් ඒකත් ලොකු ගැටලුවක් තියෙනවා. මෙන්න ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට වැටලීමක් සිදු කරන අපාර්ට්මන්ට් ඇතුළ ආහාර ව්‍යාපාරය කරන අය රෙස්ටෝරන්ට් එකක් බිල්ඩින් ඇතුළේ. هني يأكلون يزعون الأكل مع شدي مسح وين النظافة؟ هذه الأكل يتم تخزينه في هذه البيئة السيئة يتم بيعه على أهلنا. شوف ආහාර ව්‍යාපාර මේ වගේ දේවල් තහනම්. ඔයාලා ඉන්න තැන සාමාන්‍යයෙන් ඒක පිරිසුදුන් තියෙන්න ඕනේ. ඉස්සරලා යන වීඩියෝ එකෙන් දකින්න ඇති කොයි තරම් පිරිසුදුද කියලා ඔතන තියෙන තැන. එහෙම තිබුණොත් ඒ වගේම බලපත්‍රයක් නොමැතුව ඒ වගේ ව්‍යාපාරයක් කරුවොත් අනිවාර්යෙන් ඔයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සාප්පු සංකීර්ණ ව්‍යාපාර ස්ථානවල් අවන්හල් මේ සියලු තැන්වලම දැනට
වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශෙන් වැඩිලීමක් සිදු කරනවා. විශේෂයෙන්ම ශූක්වල එක එක ශූක්වල දැනට තියෙනවා පාසල් පොත් ඒ වගේ දේවල් විකුණන කඩවල්. පොත් කඩවල් වල තමයි දැන් ගොඩාක්ම ඇතුල් වෙන්නේ. මොකද පාසල් බාණ්ඩ මෙන්න මේ වගේ බාණ්ඩවල් බෑග් අයිටම් තියෙනවා පොත්පත් තියෙනවා පෑන පැන්සල් මේ වගේ විකුණන කඩවල් වල සාමාන්‍යයෙන් මිල අමාත්‍යංශයෙන් තීරණය කරපු මිල ඒ වගේම දැනට වාණිජ කර්මාන්ත අමාත්‍යංශයෙන් නිකුත් කරපු මිලට ඉහළ ඔයාලා විකුණලා තිබුණොත් අනිවාර්යෙන් ඔයාලගේ කඩේ සීල් කරනවා. සමහර සේවකයන් මේ වගේ වැරද්දක් කරන්නට ඉඩ තියෙනවා. නමුත් ඒ වගේම තමයි මේ අය දැන් අපාර්ට්මන්ට් වල එක එක ව්‍යාපාර ස්ථානවල ඇතුල් වෙනකොට එතන සේවය කරන ඔබටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඔයා ඒ ආයතනයේ වැඩ කරන්න කෙනෙක් නොමැතිව සාමාන්‍යයෙන් කාදිම් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අකාම නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ෂූන් එකේ වුණත් ඔයා වෙනතනක රිලීස් ගන්න නැතුව වැඩ කරන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඔයාලවත් අත්තරඟට ගන්නවා. ඔයාලවත් අත්තරඟට අරගෙන මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියට බාර දෙනවා. ඒ නිසා ඔයා සේවය කරන තැන දැන් කඩයක් නම් ඔයාලට කියලා තියෙන නියම කරලා තියෙන මුදල් ටික අර වෙන මුදල් විකුණන්න එපා, වෙඩි මිල තියාගන්න එපා. නිකුත් කරපු මිලට වඩා ෆිලිස් එකක් වැඩිපුර තිබ්බත් මෙන්න මේ සිද්ධිය තමයි සම්පූර්ණව ඔයාලදායි පුළුවන් තරම් පරිස්සමෙන්. 1990 ඉරාක් යුද්ධ කාලයේදී කුවේට් රටේ හමුදා නිලධාරියෙක් හම්දාන් මොහම්මද් අල් මුතයිරි එයාව පැහැරගෙන ගිහින් තිබුණා ඉරාක් හමුදා කණ්ඩායම. නමුත් එයාගේ සිරුරවත් එයාවත් සොයා ගන්න බැරුව තිබුණා. ඉරාක් කාන්තාර ප්‍රදේශවල වැඩසටහනක් ආරම්භ කරද්දී අස්ති හම්බ වී තිනව බොහෝ දෙනෙකුගේ. ඒ ඝාතනය වෙච්ච අයගේ කියලා මෙයාලා සොයාගෙන තියෙනවා DNA රසායනික පරීක්ෂණය හරහා. ඒ වගේම ඒ පිළිබඳව සොයාගෙන තිබුණේ මෙන්න හම්දාන් අල් මුතයිරි රණවීරවාගේ මේ අස්තිය කියලා සොයා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ වීරයාගේ අවසන් කටයුතු ටික අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරීන් පවා සියලු දෙනාගේ ගෞරවයෙන් සහ සහභාගියෙන් අවසන් කටයුතු ටික ඊයේ සුලේබිකාත් මුස්ලිම් කණතය තුළ අවසන් වුණා. ඒ වගේම මෙන්න මේ පිළිබඳව තව දෙයක් දැනවත් කරන්න තියෙනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා කොහේ ගියත් එයාව හොඳටම අවුස්සනවා මේ රටේ ජාතිකයන්. එයාගේ වැඩේ තවත් දියුණු කරන්නමයි ඉල්ලන්නේ. اي والله ادمان انت كل سويتك كله شفت الكويت اي والله تقدر الله سبحانه وتعالى الله يسلمك الله يبارك لك ويديك البطانه الصالحه ويوفقك توفيق مبارك ويشرح صدرك ويسر امرك ويبارك لك الدنيا ولا يحرمك انا في كل جيد خطيه وكل عمل تعمله الله لا يحرمك انا الله لا يحرمك انا ويعلم الله ان نحبك في الله ما شفناك بس نشوفك بجرك ونحبك ونحب صورتك ليش؟ لانه رجال خدمت الكويت وتحب الكويت والكويت كلها تحبك من امير لولي عهد كل نحبكم اي والله يعلمكم يعلم الله محبتكم يا الصباح هذه في قلوبنا كل بونا මෙතුමාවට පස්සේ තමයි සියලු දේම හරි වෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙතුමාවට පස්සේ තමයි අපිට ඒ තරමට නිදහස නැති වුනේ. මොකද අකමැති අය වුණත් මද්ද්‍රව්‍ය ව්‍යාපාර එක එක නීති විරෝධී ඔක්කොම අත්තරමට ගන්න පටන් ගත්තේ මෙතුමා බලයට ආවට පස්සේ තමයි. නමුත් එයා තවත් අවුස්සනවා මොනවා වෙයි කියලා දන්නේ නැහැ ඉස්සරහට. පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම. ඒ වගේම ෂාර්ක් ප්‍රදේශවල තමන්ගේ දරුවට පහර දී හිරිහර කරපු පුද්ගලයාට විරුද්ධව ඒ ගෘහ සේවිකාවක් පැමිණිලි කරලා තියෙනවා. දෙනවත් කරලා තියෙනවා අදාළ නිලධාරීන්ට ආරක්ෂක නිලධාරීන්ට යාලා පැමිණි ඒ පියාව අත්තරමට අරගෙන තියෙනවා. කුවේට් රටේ තුළ මේ වගේ සමහර තැන්වල සිද්ධිවල සිද්ධ වෙනවා. තමන්ගේ දරුවන්ටම පහර දෙන දෙමෝපියන් ඉන්නවා. එතකොට හිතලා බලන්න ගෘහ සේවිකාව වුණත් රියදුරා වුණත් ඒ කම්කරුවන්ට සැලකිල්ලක් සමහර තැන්වල ලැබෙයිද කියලා. ඒ වගේ ගුටිකන මිනිස්සු අද වෙනතුරු ඉන්නවා. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න අය වුණත් අලුත්ෙන් එන්න ලැහැස්ති වෙන අය වුණත් හොඳට මතක තියාගන්න මෙද පෙරදිග රටවල් වල එවිල්ලා කවදාවත් නිදහසෙන් ඉන්න හම්බෙන්නේ නැ ගුටි කන්න සිද්ධ වෙයි පෑය 24ම වැඩ කරන්න සිද්ධ වෙයි මෙන්න මේ වාගේ සියලු දේම සිද්ධ වෙයි කියන එක හිතේ තියාගෙනම මේ රටට එන්න උත්සාහ කරන්න. ඒ වගේම ෆර්වානියා ප්‍රදේශවල රෙස්ටෝරන්ට් එකක් තුළ ගිනි අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කුසියේ තමයි මෙන්න මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම පුද්ගලයන් දෙන්නෙක් තුවාල ලැබී තියෙනවා කියලා දැනවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ හෝටල් වල
ලිප පාවිච්චි කරන අය, ගෑස් පාවිච්චි කරන අය, නිවස වුණත්, හොටල් වුණත්, කොහේ වුණත්, අපාර්ට්මන්ට් වල ඉන්න අය වුණත්, පරිස්සමෙන් මේ රටේ තියෙන ගෑස් පිපිරුණොත් බෝම්බයක් පිපිරුණා වගේ සම්පූර්ණ 1 මීටර් 100ක්වත් විනාශ වෙනවා. ඒ තරම් භයානකයි පරිස්සම් වෙන්න. ඒ වගේම ව්‍යාජ සහතික බොරු කියලා මම මේසන් බාස් කෙනෙක්, මම වඩු වෙන කරන්න කෙනෙක්, මම වෙල්ඩින් කරන්න කෙනෙක් කියලා බොරු කරලා මේ රටවල් වලට එන්න උත්සාහ කරන්න එපා. මෙන්න බලන්න පුහුණු නැති බාස් කෙනෙකුගේ වැඩගෙන තමයි මෙන්න මේ වීඩියෝ එක කොයිටි එක කියලා දෙන්නේ. انا شغل 100 100 يا اخي انا اروح اجيب صاروخ يجي انت في حصه ركب كرسي كده هذا مظبوط كيف كيف تركب قوي قوي كيف يا مدير ركب كرسي كده انا راح اجيب صاروخ عشان نبص صوره يجي انت في سوي كده كرسي هذا نمبر 1 جو جو شوف تجلس تجلس تعال تجلس جرب كيف يجلس مخ ما في انت ولا كيف انت مخ ما في نمبر 1 والله انت مخ ما في كيف شغل كده انت؟ كيف نفر يجلس؟ انت بعد ركب كمان؟ انت بعد ركب؟ لا حول ولا قوة الا بالله باس كده මෙය අර බටේ කපලා හරියට කෑලි හදලා තියෙන්න ඕනේ නමුත් ඒකේ උඩ ඔහොමම එල්ලලා තියෙනවා කියන්න වචන නැහැ මේ වගේ ආයෙත් ඉන්නවා තමන්ට පුළුවන් වුණත් විතරයි ඒ රෙකියාව බාර ගන්න ඕනේ. කරුණාකරලා මේ වගේ වැරදිවල් කරන්න එපා. හිරේදා යල්ලලා. පරිස්සම් වෙන්න. වැඩකාරයොන්ට බොරු බෑ. මෙන්න. Llegó él. දෙකද වැකුන් ක්ලීනර් ඔයාලා ගෙදර සුද්ධ කරන අර මැෂින් එක දැන් ඒක අරගෙන ඔයාලා බෑග් එකකට දාලා සාමාන්‍යයෙන් ගොඩක් ආයෙ මේ කැම්බල් දාන්න ලොන්ඩ්‍රියට දාන්න මේ වගේ බෑග් වල දානවා ඇති මෙන්න මැෂින් එක ඇල්ලුවා නම් කොච්චර චූටි වෙනවා කියලා බලන්න කබඩ් එක ඇතුළ ඕන තැනක තියාගන්න පුළුවන් පොඩි කල්ලා මෙන්න ඊළඟ වැටලීම يا معلم نزل لا يا معلم نظف الميزان حاضر نظف الميزان نزل خذه في المنتصف ما يصير اخوي خذه في المنتصف معلم نزل الاخر نزل الاخر على اخر عربان هذا عندك على الاخر كذا كام هذا عندك 34 مرفوضه مرفوضه يا معلم كونكريت سيمنت كونكريت එක දැන් පරීක්ෂණය කරනවා දැන් සීල කුවේට රට ඇතුළ කොහේවත් මොන රැකියාව වුණත් මොන වෘත්තිය වුණත් සියල දේටම අපි වගකීම බාර ගන්න යුතුයි. මොකද සාමාන්‍යයෙන් අපි නොදන්නා දේවල් ව්‍යාජ සහතික හරහා මේ රටවල් වලට ඇවිල්ලා සේවය කරන්න පුළුවන් කියලා නම් හිතන්න එපා. එදා කාලේ මේ දැන් සාමාන්‍යයෙන් මේ රටේ එකම නීතියයි තියෙන්නේ. ඔයා ව්‍යාජ සහතිකයක් හරහා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඕන රැකියාව ඕන වෘත්තිය. ඔයා එහෙම කරලා වංචා කරලා තිබුණොත් මෙච්චර කල් ඔයා ගත්ත වැටුප් සම්පූර්ණම මේ රටේට ආපහු ගෙවන්න ඕනේ. ඒක තමයි නීතිය. ගත බෝනස් වැටුප් සියලු දේම කරුණාකරලා පරිස්සමෙන් බොරු කරලා වංචාව කරලා නම් රැකියාවල් ලබා ගන්න උත්සාහ කරන්න එපා මේ රටවල් වල. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න තැන පිරිසුදුවින් පිළිවෙලෙන් තියාගන්න මද්‍රව්‍ය ව්‍යාපාරේ එක එක දේවල් වලට සම්බන්ධ වෙන්න එපා. ඉන්න ටිකේ නිදහසෙන් ඉන්නලා යන්න පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දැන් තියලවන්ට ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සියලු දෙනාටම දෙවි පිටයි.